මට ගොඩක් සතුටුයි දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙලා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වීම ගැන. දෙම්ම පහට නැගිටිනවා. මම වැඩේ තමයි පොත් කියවන එක. මම අම්මා විදිහට පුදුම සතුටක් දැනෙන්නේ. මගේ නම චෙනිත නෙද්දිනු පෙවේවා. මගේ ඉස්කෝලේ පන්නේපිටිය ක්‍රිස්තුවාජ විද්‍යාලයේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි දිවයිනේ ප්‍රථමයා බවට පත් වෙලා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වීම ගැන. මං ඇත්තටම කාලසටහනකට අනුව වැඩ කළා. මං උදෙන්ම නැගිටලා පොත් කියවන එක තමයි මුලින්ම කළේ. ඊළඟට මං මියුසික්, බැඩ්මින්ටන්, චිත්‍ර හැම දවසෙම ඒවා කළා. මං ගොඩක් පොත්වල වැඩත් කළා. ඒකෙන් මං ගොඩක් දැනුම ලබා ගත්තා. ඔය මඩොල් දුව, ඊළඟට අභ්‍යවකාශය ගැන පොත්, ඊළඟට අපේ ලංකාව ගැන ගොඩක් පොත් කියෙව්වා. ඒකත් මට ගොඩක් උදව් වුණා මේ විභාගෙදී ලකුණු ගොඩක් හිමි කරගන්න. ඒ වගේම මං මගේ රසවින්දනය ගැන ගොඩක් හිතුවා. මං මියුසික් කළා, බැඩ්මින්ටන් කළා, චෙස් කළා, චිත්‍රවත් කළා, ඒවයි ගොඩක් දේවල් කළා. අනිත් එක මම දන්නේ නැති දේවල් ලියාගත්ත එක පොතක. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන එක. වෛද්‍යවරයෙක් වෙලා තවමත් ඖෂධ සොයාගෙන නැති රෝගවලට ඖෂධ සොයාගෙන මුළු ලෝකෙම ඉන්න අසමන රෝගීන්ව සුවපත් වෙන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ඇත්තටම ඉතාමත්ම සතුටු දවසක් දෙමව්පියන් විදිහට. මගේ ලොකු පුතා තමයි චෙනිත නෙද්දිනු පෙරේරා. එයා ඇත්තටම ශිෂ්‍යත්වෙන් ලකුණු 198ක් අරගෙන ලංකාවේ දිවයිනේම ප්‍රථමයා බවට පත් වෙලා තියෙන. ඇත්තටම අම්මා විදිහට හරීම එක පුදුම සතුටක් දැනෙන්නේ. දරුවා ඇත්තටම ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරපු දරුවෙක්. හරිම අහිංසක, ගුරුවරුන්ට පුදුම කීකරුකමක් තිබුණු දරුවෙක්. ඉතින් මේ අවස්ථාවේ මට පෙර පාසලේ ඉඳන්ම දරුවට ඉගැන්නුව ගුරුවරු ඇතුළු මේ ක්‍රිස්තුරාජ විද්‍යාලයේ සියලුම ගුරුවරුත්, ඒ වගේම මේ සිස්ටර්ස්ලත් හැමෝම මේ දරුවට උදව් කරපු සියලුම උපකාරක පන්තිවල ගුරුවරුත් ඉතාමත්ම ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් වෙනවා. එයා ගොඩාක් කළමනාකරණය කරගෙන මේ කටයුතු කරපු දරුවෙක් දවස අපිට බොහෝ. අනිත් එක තමයි එයා හරි ලොකු කැපවීමක් තිබුණා. එයා අපි කියන දේ අහලා, ගුරුවරු කියන දේ අහලා, එයා අපි මඟ පෙන්වුව විදිහට එයා එක දෙක වසරේ ඉඳන්ම දෙමව්පියන් ගුරුවරුන් මඟ පෙන්වුව විදිහට එයා දවස මේ සැලසුම් කරගෙන එයාගේ කටයුතු කළා. මේ ඉතින් මේ උදෙන්ම පහට නැගිටිනවා. ඇත්තටම එයාගේ මුල්ම වැඩේ තමයි පොත් කියවන එක. ඒ පොත් කියෝල තමයි එයා දවස ආරම්භ කරන්නේ. ඉතින් ඉස්කෝලේ ගිහින් ආවත් එයා ටීවී බලනවා, ටීවීත් බලනවා, සෙල්ලනුත් කරනවා. ඒවත් එක්කම තමයි, වගේ මෙයා ගොඩාක් බාහිර වැඩ කරපු දරුවේ. ඇත්තටම මම මේ අවස්ථාවේ දෙමව්පියන්ටත් පණිවිඩයක් දෙන්න මේ ආසයි. මේ චෙනිත ඇත්තටම චේස්, බැඩ්මින්ටන්, මියුසික් ඔය හැම දේම එයාගේ රසවින්දනයට අවශ්‍ය සියලුම දේවල් කරමින් තමයි මේක මේ විභාගයේ කිසිම පීඩනයක් නැතුව තමයි මේ විභාගයට හරිය විශ්වාසයෙන් මුහුණ දුන්නා. ඉතින් ඇත්තටම අම්මා විදිහට හරීම සතුටුයි. චෙනිතු දරුවා ඉතාමත් නිහඬව එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිය දරුවෙක් කැපවීමෙන් යුතුව, එම දරුවට ඇත්තටම දෙමව්පියන්ගේ සහයෝගයත් ඉතාමත් උපරිමයෙන්ම ලැබිච්ච දරුවෙක්. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.